කාලයත් මුදලත් ඉතිරි කරගන්න ලේසි ඕනෑම ATM එකට යන්න. ලංකපේ 2024 අයවැය ඉදිරිපත් කිරීමත් එක්ක තමයි මේ ටින් අංකය කියන එක බොහෝ විට කතාබහට ලක් වුණේ. මම හිතන්නේ නීතිය නම් ගොඩක් අල් තිබුණා. නමුත් 2024 අයවැයෙන් අනිවාර්ය කරලා තිබෙනවා අවස්ථා කිහිපයකදී මේ බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකය ඉදිරිපත් කිරීම. ඒත් එක්කම එන ප්‍රශ්නය තමයි කොහොමද ටින් අංකයක් ලබා ගන්නෙ? ටින් අංකයක් මේ වෙද්දි මට දැනටමත් තියෙනවද කියලා මම කොහොමද අඳුරගන්නේ? මෙහෙම ගත්තොත් මොකද්ද ඔබේ පිළිතුර? ඔව් ඒ ගැන මම මේ විදිහට පැහැදිලි කරන්නම්. ඔය නීතිය ආවේ අයවැය ඉදිරිපත් කිරීමේදී නේ 2023 පස්වැනි මාසේ 31 වෙනිදා මුදල් අමාත්‍යවරයා විදිහට අතිගරු ජනාධිපතිතුමා විසින් විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරා. ඒ ගැසට් පත්‍රයේ තියෙනවා ශ්‍රී ලංකාවේ වාසික පුද්ගලයන් වර්ග දෙකකට කොටස් කරලා කවුද මේ ටින් අංකය ලබා ගත යුතු අය කියන එක. ඔතන ටින් අංකය කියන එකේ තේරුම ටැක්ස් පේයර් අයිඩෙන්ටිෆිකේෂන් නම්බර්. ඒක සිංහලෙන් කියනවනම් බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකය. ඒතර මේ ටින් අංකය ගත්තා කියන එකේ තේරුම එයා බදු ගෙවිය යුතු පුද්ගලයෙක් කියනකම නෙමෙයි. ඒ කියන්නේ බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකයක් විදිහට ඒ දේ ලබා ගන්න ඕනේ. උදාහරණයක් වශයෙන් අර ඒ කැසට් පත්‍රයේ තියෙනවා මං අර කිව්ව විදිහට ආ කොටසයි ආ කියලා කොටසකුයි. ඒතර ආ කොටසේ තියෙන පුද්ගල වර්ග 14ක්. යම් යම් වෘත්තීන් වල යෙදෙන පුද්ගලයන් ඇතුළේ පුද්ගල වර්ග 14. ඒ 14 දෙනාට අනිවාර්ය කරලා තිබුණා 2023 ජූනි මාසේ පළවෙනිදා වෙනකොට ටින් අංකයක් ලබා ගැනීම අනිවාර්ය කරලා. ඊට අමතරව තිබුණා අර ආ කොටසේදී 2023 12 වෙනි මාසේ 31 වෙනිදා වෙනකොට අවුරුදු 18 සම්පූර්ණ කරපු අයත් 2024 ජනවාරි පළවෙනිදා හෝ ඉන් පස්සේ අවුරුදු 18 සම්පූර්ණ කරන පුද්ගලයන් අවුරුදු 18 සම්පූර්ණ උනාට පස්සේ ටින් අංකයක් ගන්න ඕන කියලා. ඒතර මූලික ඔය වශයෙන් කතා වෙන්නේ 2024 ජනවාරි මාසේ පළවෙනිදා ඉඳලා ඒ වෙනකොට අවුරුදු 18 සම්පූර්ණ වෙලා තියෙන සහ ඉදිරියට අවුරුදු 18 සම්පූර්ණ වෙන අයට ටින් අංකයක් ලබා ගැනීම අනිවාර්ය කරලා තිබීම ගැන. ඒක තමයි ගොඩක් අය කතා වෙන්නේ. දැන් මේ ගැසට් නිවේදනයෙන් ටින් අංකයක් ලබා ගැනීම අනිවාර්ය කරා. අයවැයෙන් විශේෂ අවස්ථා කිහිපයක් දුන්න ඉදිරිපත් කළ යුතු. අයවැයෙන් කිව්වේ විශේෂ අවස්ථා 4ක් දුන්නා. ඒ අවස්ථා 4 යටතේ යම් කෙනෙක් යම් ආයතනයකින් සේවයක් ගන්න යනවා නම් ඒ සේවය ලබා ගැනීම සඳහා තමන්ගේ ටින් අංකයේ ආයතනයට ඉදිරිපත් කළ යුතුයි කියන එකත් හරි වැදගත් දෙයක්. ඒ ආයතන විදියට සඳහන් කරලා තියෙනවා එකක් තමන් ජංගම ගිණුමක් විවෘත කරන්න ඕනෑම බැංකුවකට යන විට ඒ ජංගම ගිණුම විවෘත කරන්න නම් තමන්ගේ ටින් අංකය ඒ බැංකුවට ඉදිරිපත් කර යුතුයි. මේක තමයි මගේ බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකය කියලා. ඊට අමතරව තමන්ගේ ගොඩනැගිලි සැලසුම අනුමත කරගන්න ඒ අදාළ අධිකාරී ආයතනට යනකොට ඒක අනුමත කිරීම සඳහා තමන්ගේ ටින් අංකය ඉදිරිපත් කර යුතුයි මේකයි කියන එක. ඊට අමතරව තමන්ගේ වාහනයක් රෙජිස්ටර් කරන්න යනකොට ඒ වගේම තමන්ගේ වාහනයේ ආදායම් බලපත්‍රය ගන්න යනකොටත් ඔය ටින් අංකය ඉදිරිපත් කිරීම අනිවාර්ය කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි තමන් ඉඩමක් ගන්නකොට තමන්ගේ ඉඩමක හෝ අයිතිය හිමිකම අර ටයිටල් එක ගන්න අවස්ථාවේදී ඒ මිලදී ගන්නුකරු විසින් ඒ ටින් අංකය ඉදිරිපත් කරන්න ඕනේ. එතනදී පැහැදිලිව කියලා තියෙන්නේ ඒ අවස්ථාවේදී බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකය මොකක්ද කියලා ඉදිරිපත් කිරීම විතරයි. ඒකෙන් එතනදී හොයන්නේ යන්නේ බදු ගෙවපු කෙනෙක්ද බද්දට යටත් වෙන කෙනෙක්ද කියලා මුකුත් හොයන්නේ නැහැ. අර ටින් අංකය විතරයි ඉදිරිපත් කරන්න තිබුණේ. ජනවාරි මාසේ පළවෙනිදා ඉඳලා ක්‍රියාත්මක වෙන්න තිබුණත් පසුගිය දවසක මුදල් රාජ්‍ය අමාත්‍යතුමා විසින් ප්‍රකාශ කරා ඒක පෙබරවාරි මාසේ පළවෙනිදා වෙනකන් කල් දැම්මා කියලා. ඒ මොනවා වුණත් ඒ බජට් එකෙන් කියපු දේ නීතිය බවට පත් වුණාට පස්සේ තමයි ඒක අපිට ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙන්නේ. ඒ අනුව මේ වන විට නීතිය බවට පත් වෙලා ඉවරයි. මේ වෙනකොට නීතිය බවට පත් වෙලා නැහැ. තාම යෝජනාව තියෙනවා ඒක නීතිය බවට පත් වෙන්න ඕනේ අදාළ පනතට සංශෝධනයක් විදියට ආවට පස්සේ. මේ වෙනතෙක් ඒ පනතට සංශෝධනය ඇවිල්ලා නැහැ. සංශෝධනය ඇවිල්ලා නැහැ. නමුත් පනතට සංශෝධනය ගේනවා අපි ඉදිරියට. අද දෙරණ YouTube නාලිකාව. YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.